අර දන්නක ස්වාධීන රූපවාහිනිය ගැන මං කියන්නකො සුරු අපිට මං මේ නොකිය හිටියේ මේ ඉන්නේ වැර මං අවිවාද ගැන නොක කතා නොකර ඉන්නේ මේ ඉන්නේ ස්වාධීන රූපවාහිනියේ සභාපති මේ ඉන්නේ ලාල්කාන්ත හරිද මේ ඉන්නේ ලාල්කාන්ත ජේවීපී එකේ හරිද එතන මේගොල්ලෝ එකතු වෙලා ජනාධිපති කාර්යාලයේ තිරපිටපතක් හදලා තමයි අර ඒකපාර්ශික විවාදයකුත් මේ තිබ්බේ සරි පොඩේ 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 මගේ 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 කතාව මමනේ මේ දේශපාලඥයා ඔබතුමා මාධ්‍යවේදියා හරිද එතකොට සාමාන්‍යයෙන් ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නෙක් අතර විවාදයක් තියෙනවනම් අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන පරිදි නිරීක්ෂකයෝ ඉන්න ඕන අපි කිව්වා නිරීක්ෂකයෝ හැටියට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ වගේම මේ කවුද මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ගන්න ඕන. එතකොට මේක රජයේ මාධ්‍යක කරන්නේ නැහැ, එක ආයතනයක කරන්නේ නැහැ. සියලු මාධ්‍ය වලට පොදුවේ විවෘත කරලා කොමන් ප්‍රොඩක්ෂන් එකක් කරලා ඒ හැම ඒක ෆීඩ් එක හැම මාධ්‍ය ආයතනකට දෙන්න ඕන. එතකොට මේ ITN එකේ සුදර්ශන ගුණවර්ධනයි ලාල්කාන්තයි එකතු වෙලා ජනාධිපති කාර්යාලයේ උපදේශ මත කරන ඒවට අපි යන්න ඕනද? හරිද? එතකොට දැන් අනුරේකට පැනලා යනවා. දැන් ආර්ථික කමිටු විවාදෙත් එහෙම කරන්නකෝ ITN එක. පුළුවන් නම් ආර්ථික කමිටු විවාද කරන්නකෝ. ඒකට එන්නේ නැහැ. දැන් මේ ආර්ථික විවාදේ පටන් ගත්ත දා ඉඳලා මම සුනිල් හඳින් නැතුව කිසිම channel එක විවාදයක දකින්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන හරිද? මේ අපි මේ රටේ මහා මාන්න DS සේනානායක මැතිතුමා ඇති කරපු දර්ශනය අනුගමනය කරන පක්ෂයක්. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක නායකයෙක් ප්‍රකාශයක් මතයක් ප්‍රකාශ කරන්නේ පක්ෂයක් වෙනුවෙන්. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක අපේ ආණ්ඩුවේ ඉන්නකොටත් එතුමා මතයක් ප්‍රකාශ කරන්නේ පක්ෂයක් වෙනුවෙන්. හරිද? එතකොට ඒ සමහර වෙලාවල් තියෙනවා අපි ඇතුලේ සාකච්ඡා කරලා ඉවර වෙලා ඒක කතා කරනවා. සමහර ලාවට ඒ මේ වෙලාව අනුව එතන ප්‍රකාශයක් කරයින් පස්සේ ඒක ඇතුලේ සාකච්ඡා කරනවා. එතකොට ඔබතුමා අහපු ප්‍රශ්නයට මම දුන්න උත්තරේ මගේ දැනීම අනුව. හරිද? එතකොට එතුමා ඒක එතුමාට දැන් පක්ෂ නායකයෙක්ට පුද්ගලික මතයක් කියලා එකක් නැහැනේ. පක්ෂ මතයක් තමයි තියෙන්නේ. හරිද? ඒත් මාලිමාවේ මාතර නගර සභාවේ අපේක්ෂකයෙක්. හරිද? ඒත් මාලිමාවේ මාතර නගර සභාවේ අපේක්ෂකයෙක්. මම මේකේ එක්කෙනෙක් මේකේ ඉන්න එක්කෙනෙක්ගේ Facebook පිටුවෙන් තමයි ගත්තේ මේක මාර්තු 11 වෙනිදාද කොහෙද තිබ්බ ෆොටෝ එක. හැබැයි මේ ස්වාධීන රූපවාහිනිය මම දන්න තරමින් ඉන්න ඔය විවාදයේ සිදු කරන්න දෙපාර්ශවයෙන්ම සභාපතිතුමා ස්වාධීන රූපවාහිනියේ සභාපති කියන්නේ කවුද? රනිල්ගේ උපදේශකෙක්. එයා කියන විදිහට අපි වැඩ කරන්න ඕනද? හරිද? කවුද ඔය වැඩසටහන මෙහෙවන්නේ? ඒ මාධ්‍යවේදියා කවුද? රාජපක්ෂලායක ඉඳලා හිරේ ගිය කෙනෙක් නේ. අපි යන්න ඕනේ ඒ වගේ තැනකට. දැන් මේ වගේ විවාදයක් මනකට ඔබතුමා YouTube එකේ සර්ච් කරලා බලන්න ඇමරිකාවේ හරි බටහිර රටවල් වල හරි අපක්ෂප එතකොට කිසිදු මාධ්‍ය ආයතනයකට අයිති නැති පුද්ගලයෙක් වැඩසටහන් මෙහෙවන්න එන්න ඕන. හරිද? නිරීක්ෂණ කණ්ඩායම් ඉන්න ඕන, ස්වාධීන මේ වෘත්තීය වේදීන් මේ වගේ කණ්ඩායම්. හරිද? මේ ITN එකකට හෙට රූපවාහිනියත් කරයිනේ. හරි? එහෙම කරන්න බෑ. දැන් මමත් මාධ්‍ය කාර්යයක් විදිහට දන්නවා. හරිද? මේක මේ ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොඩක්ෂන් එකක් කරලා ෆීඩ් එක තමයි හැම එකට දෙන්න ඕනේ. දැන් මේක මේ රනිල් වික්‍රමසිංහගේ උපදේශකයි JVP එකේ කට්ටිය එකතු වෙලා මේ සැලසුම් කරලා ලියුමක් ගැහුවා කියලා අපි යනවාද එහෙම? එහෙම යන්නේ නැහැ. දැන් ඔබතුමා කියනවා මේ ස්වාධීන රූපවාහිනී සභාපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෝලෙක් කියලා. ඔබතුමා යහපාල රජයේ කියනවා. ඔව්. ඒ කාලේ ස්වාධීන රූපවාහිනී සභාපති හිටියේ මහත්තයා. නෑ, ඒ කාලේ ස්වාධීන රූපවාහිනී සභාපතිල කීප දෙනෙක් ඉන්නේ. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපදේශක තමයි හිටියේ. මේ මෙහෙමයි ඔබතුමා නෑ දැන් මෙහෙමයි මම ඔබතුමා එක මට පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ඔබතුමාගේ රැකියාව සඳහා මේ මාත් එක මේ සටන කරන්නේ. ඒකෙන් මේ සටනෙන් අපි දෙන්නගෙන් ඔයාට දිනන්න බෑ. හරිද? නමුත් ඔබතුමාගේ ආයතනය වෙනුවෙන් ඔබතුමාගේ රැකියාව වෙනුවෙන් ඒක කරන්නේ. දැන් මම කියන්නේ රනිල් මම සරලව මෙච්චරයි මං ඔන්න අන්තිමටම කියන්නම්. මේ ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ උපදේශක ITN එකේ සභාපති. මේ ඉන්නේ JVP එකේ ලාල්කාන්ත. මේගොල්ල හොඳ මිත්‍රයෝ. එතකොට මේ ජනාධිපති කාර්යාලයේ තිරපිටපත අනුව තමයි ITN එකෙන් මේ විවාදයක් මේව කරන්නේ. එහෙම කරාට අපි යන්නේ නැහැ. මොකද හේතුව අපි කියලා තියෙනවා විවාදයට නිරීක්ෂණ කණ්ඩායම් ඕන. ඒ නිරීක්ෂණ කණ්ඩායම හැටියට අපි යෝජනා කරා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය. අනිත් එක විවාදයක් රාජ්‍ය නාලිකාව කරන්නේ නැහනේ. මේ විවාදය දැන් අත්ත කතාව පුද්ගලික රූපවාහිනී නාලිකා තමයි වැඩිදර නරඹන්නේ. හරිද? එතකොට මේ රාජ්‍ය නාලිකාවේවා පුද්ගලික රූපවාහිනී නාලිකාව හැමෝටම එකට ෆීඩ් එක ලබා දෙන ප්‍රෝග්‍රෑම් එකක් තමයි කරන්න ඕන.
හරිද? ඉතින් අනුර කුමාර මහත්තයාගේ ආර්ථික කණ්ඩායම හැංගිලා ඉන්නවා. එන්නේ නැතුව මේ මේ රතු වැලි පැටව කොළ වැලි පැටව එකතු වෙලා ඩීල් එකක් ගන්නවා. ඉතින් අපි යන්න ඕනේ දෙක මැදට. හරි. බොහොම ස්තුතියි.